මම සමාලි මන්දිර අපි දැන්ට ඉන්නේ කොටුව මහේස්ත්‍රාත්කරණයේ තමයි ඉන්නේ අද අරගලය වෙනුවෙන් මෙතන විශේෂයෙන් දෙයක් සිද්ධ වෙනවා මොකද මෙතනදී නඩු කටයුතු සිද්ධ වෙනවා අපි වැඩිපුර දෙයක් කියන්නේ නැහැ මොකද මේක අධිකරණ තීන්දුව තීරණ ගන්න ස්ථානයක් අන්දා මෙතනදී අරගල කරුවන් වෙනුවෙන් තමයි අපි මේ මම මේ මෙතනදී කතා කරන්නේ මොකද ගෝඨගම මයිනගමේ අරගල කරුවන් මෙතනදී අද අධිකරණයට ඉදිරිපත් කරනවා මෙතනදී අද විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දන්න තරමින් දැනට අපි දැනුවත් කරලා තියෙන පරිදි මෙතනට ඉදිරිපත් කරන්නේ නැහැ අද කට්ටිය ඇතුලේ එක එක කාර්යයන් සිද්ධ වෙනවා මොකද අධිකරණයට අපි හිස නමන හන්දා නීතිමය කටයුතු හන්දා අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා ඉදිරි දිනේදී අවශ්‍ය පියවර ගනී කියලා නීතියේ සාධාරණත්වය ගැන අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ ස්තුතියි Daniel Wickremesinghe hitapu agamathi janadhipathi mama neethijja mudiddisanayaka ada dina hitapu agamathi janadhipathi garuwana Daniel Wickremesinghe mahathage geegini temimi naduwa kandawwa vivruthadikarane ehedi neethipathi wenuwen athike solicitor general wariye pemilla ewisi sandeshayak bara dunna ema sandeshayen illa sitiya Mema saka karuan ike sita nama ena kan nam kela ike sita hatara dakwa saka karuan riman bare taban nanti turu engge engilisana kulu engana engilisana kulu engana engilisana kulu general ada awasara dena illala ewa gema hatara ena saka karu sante ke tila jangga madura katana kambela tina kiwa e pariksa kirim sandara bo hari ke pariksa na kilwa ita amatara wa hatara ena saka karu ge katana pariksa na kirim sandara awasara karu adi karna pato e awasara dunna ඊට අමතරව සොලිසිටර් ජෙනරාල් වරිය මේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙක්ටුවට ඉදිරිපත් කරන්න අවසර ඉල්ලුවා. නමුත් අද දින තවත් පරීක්ෂණයක් කරන නිසා ඒ වෙන දිනයක් කියන්නේ ඊළඟ මේ මාස 24 දින දෙට එම මේ දිනේ ලෙස නම් කළා නඩුව කල්තබ. ඔව් රිමාන්ඩ් කරා. එකේ ඉඳ හතරෙන් රිමාන්ඩ්. ඉදා අප දුන්නේ නැංගේ නෑ. ඊට පස්සේ එක අද අලුතෙන් ආයෙ නම් කරා එකේ ඉඳ 9 වෙනකම්. ඒක එකේ ඉඳ හතරේ නෑ රිමාන්ඩ්. ඊටු ටික නිදාස් ඔව් අර හතරෙනි එක්කෙනා තමයි ජංගම දුරගත කම්බල. ඒක කටහඬ පරීක්ෂණේ තමයි යට අවසර ඉන්නේ. ඒතකොට අර කට්ටිය අපපත නේද? ඔව් එදා අපි දුන්නනේ දෙන්නට අපි හිටියේ ඒක වෙනස් වුණාද? අපි එදා හිටියේ 6 වෙනි අද 7 වෙනි. හරි?